sadhu namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa sato bhikkave bhikkhu vihareya sampajano ayam vo amhakam anusasani namo buddhaya pinna swamin wahanse saddhavanta pinnatni sonduru niwan maga sadaham kathikavatat samagin pinna swamin wahanse samagin අනනුසුත වර්ගයේ සූත්‍ර දේශනා හතරක් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඒ තමයි අනනුසුත සූත්‍රය, විරාග සූත්‍රය, විරද්ද සූත්‍රය, ඒ වගේම භාවිත සූත්‍රය. පසුගිය වැඩසටහන් දවසේ අපි සජ්ජායනා කරමින් ඒ සූත්‍රය සාකච්ඡා කළා. පින්න ස්වාමින් වහන්සේ ඊළඟට අපට මුණ ගැහෙන්නේ සතෝ කියන සූත්‍ර දේශනාව. සතිපට්ඨාන සංයුක්තයේදී මීට කලිනුත් අපිට සතෝ නමින් සූත්‍ර දේශනාවක් මුණ ගැහුණා අඹපාලි වර්ගයේ. අඹපාලි වර්ගයේ පින්නස් ස්වාමීන් වහන්සේ. ඊට වෙනස් මොහොන වර්ගයේ මේ දේශනාව අපිට දකින්න ලැබුණේ. එහෙමයි. ඉතින් දැන් මේ සතෝ සූත්‍ර දේශනාවේදී තවත් උරුතුරු අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නට මෙතරින් එතර වෙලා අමා මහ නිවනට යන්නට සොඳුරු නිවන් මඟ සොඳුරු ලෙස ගමන් කරන්නට උපකාර වෙන මේ මනරම් දහම් අවවාද සතෝ සූත්‍රය ඇසුරින් පින්න ස්වාමීන් වහන්සේ අපි කතා කරමු. භාග්‍යතුනාසේ කොහොමද මේ දේශනාව ආරම්භ කරන්නේ පින්න ස්වාමීන් වහන්සේ? අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. පින්නත්නි මේ සතෝ සූත්‍ර දේශනාවේදී අපි පින්න ස්වාමීන් වහන්සේ උපුටා දැක්වූ ආකාරයට මුලින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතෝ භික්කවේ භික්කු විහරෙය සම්පජානු අයං වූ අම්හාකං අනුශාසනෙ. මහා කරුණාවේ යුතු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපගේ අනුශාසනයයි ඔබලාට. කුමක්ද? සතෝ භික්කවේ භික්කු විහරෙය සම්පජානු. මහණෙනි, ඔබ සිහියෙනුත් සිහි නුවණිනුත් වාසය කරන්. සතෝ භික්කවේ භික්කු විහරෙය සම්පජාන. සිහියෙනුත් සිහි නුවණිනුත් යුතුව. සිහියෙනුත් නුවණිනුත් යුතුව සිහි නුවණිනුත් යුතුව ඔබ වාසය කරන්න. අම්හාකං අනුශාසන අයං වූ අම්හාකං අනුශාසන මෙයයි ඔබට අපගේ අනුශාසනය කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට පින්වත් ස්වාමීන් වහන්සේලාට ප්‍රථමයෙන්ම දේශනා කරනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ හැම බුදුරජාන් වහන්සේ මේ අවවාදය සිහිපත් කරනවා. අඹපාලි වනයේදී හැම පින්වත් ස්වාමීන් වහන්සේ කතංච භික්කවේ භික්ඛු කොහොමද බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය කියන වචනේ? කතංච භික්කවේ භික්ඛු සතෝ හෝති. කොහොමද භික්ෂුව මේ සිහියෙන් වාසය කරන්නේ? අනේක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. භික්ෂුව කයෙහි කායානුව බලමින් කායානුපස්සීව වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, සතිමා සිහියෙන් යුතුව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් හටගෙන තිබෙන්නා වූ අභිජ්ජාවත් දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමි. වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් කෙරෙහි වේදනානුපස්සීව යථාර්ථය අවබෝධ වන විදිහට වේදනාවන් කෙරෙහි සැප දුක් උපේක්ෂා වේදනාවන් කෙරෙහි සිහියෙන් බලමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දොම්නස්ස. අභිජ්ජාවත් දොම්නසත් දුරු කරමින්
අර ආතාපි කෙලෙස් ප්‍රහාණ තවන වීරිය ඒ වගේම නුවණ සිහිය කියන ඒ කරුණු තුනෙන් යුක්තව ඒ වගේම චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිත කෙරෙහි චිත්තානුපස්සීව වාසය කරනවා අර 16 ආකාරයකට බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා සරාගී චිත්තේ සරාගී චිත්තයක් වශයෙන් දකිමින් වාසය කිරීම ඒ වගේම විරාගී චිත්තේ විරාගී චිත්තයක් වශයෙන් දකිමින් වාසය කිරීම පස්සේ සදෝසී චිත්තයක් වශයෙන් දකිමින් වාසය කිරීම සමෝහී චිත්තේ මේ විත දෝසී චිත්තේ විත දෝසී චිත්තයක් වශයෙන් දකිමින් වාසය කිරීම ඊට පස්සේ මෝහ සහිත සිතක් වශයෙන් දකිමින් වාසය කිරීම විත මෝහි සිතක් වශයෙන් දකිමින් වාසය කිරීම ආදී වශයෙන් ඒ සිතෙහි යථා ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව චිත්තානුපස්සනාවෙන් වාසය කරන ඊළඟට ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ සෑම සතිපට්ඨානයකදීම ඔය අභිජ්ජා දෝමනස්සයන්ගෙන් තොරව තමයි සිහි පැවැත්වීම ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඒකට මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානයේ සිහිය පැවැත්වීම තමයි සතෝ කියලා බුදුරජාන් වහන්සේ සිහියෙන් වාසය කිරීම හැටියට පින්වත් ස්වාමීන් වහන්සේ මෙහිදී එහෙමයි දේශනාවකට වදාරන්නේ. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපි හැමදාමත් මේ කතාබස් කළ සතර සතිපට්ඨානයම තමයි සතෝ කියලා විස්තර වෙන්නේ. එතන මේ දේශනාවේදී භාගතුන් වහන්සේ මේ සතෝ සම්පජාන ආකාර දෙකෙන්ම ඉන්න කියලා අනුශාසනා කරනවා. එතකොට අපි කලින් දවසක කතාබස් කළේ සතෝ සූත්‍රය. එහෙදිත් මේක විදියට විස්තර වුණා. එහෙම. පින්වත් ස්වාමීන් වහන්සේ එතනදී සම්පජාන භාවනාව මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වෙනවා. ඒකට අපි අහලා තියෙනවා. එහෙම. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ අපි අද මේ කතාබස් කරන මේ සතෝ සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ සම්පජානීය මේ නුවණ ගැන තවත් අසිරිමත් සම්බුදු වදාන පුටා දක්වමින් මේ සම්පජානීය තෝරනවා. අන්නේ අසිරිමත් තේරීම ඒ වටහා ගන්නට අපට උපකාර වෙන මේ සම්බුදු වදන මේ පින්න ස්වාමීන් වහන්සේ විස්තර වශයෙන් ඊළඟට අපට තෝරනවා නම් බොහොම වටිනවා. එතකොට මේ සීය නුවණ ගැන හොඳට අපට තව හොඳට තේරුම් ගන්න මේක ඒකාන්තයෙන්ම උපකාර වෙනවා පින්න ස්වාමීන් වහන්ස. එහෙමයි පින්න ස්වාමීන් වහන්ස. පින්න ස්වාමීන් වහන්ස මතක් කරපු විදිහට අපි මීට කලින් සතෝ සූත්‍රයේදී අම්බපාලි වග්ගයේදී අපි සාකච්ඡා කරපු ඊ සතෝ සූත්‍රයේදී සම්පජානීය හැටියට බුදුරජාන් වහන්සේ විස්තර කරපු ආකාරයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජාන්‍ය භාවනාවේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ ඒ විදිහට ඒකත් අපි සිහි කරගත්තොත් මෙතනදී බොහොම හොඳයි. එතනදී බුදුරජාණන් වහන්සේ සම්පජාන්‍ය හැටියට විස්තර කොට වදාළේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යද්දී ආපස්සට එද්දී යම් ගමනක් ගිහිල්ලා ආපසු පැමිණෙද්දී එයා සිහිනෝණින් යුක්ත වෙනවා. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ වටපිට බලද්දි හාත්පස වටපිට බලද්දි සිහි නෝණින් යුක්ත වෙනවා. ඒ කියන්නේ හිතට කෙලෙසුන් ඇතුළු වෙන්න නොදී සිහි නෝණින් යුක්තව වාසය කරනවා. ඊළඟට එයා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. මේ අත්පා දිග හරිද්දි හකුලද්දි මේ සිහි නෝණින් යුක්තව වාසය කරනවා. හිතට කෙලෙසුන් ඇතුළු වෙන්න නොදී. ඊළඟට සංගාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොද භික්ෂුවක් නම් මේ සිවුරු දරද්දි පාත්‍ර සිවුරු දරද්දි මේ ආදී අවස්ථාවන් වලදී මේ සිහිනුවණින් වාසය කරනවා. ඊළඟට මේ උච්චාර පස්සාව කම්මේ මේ වැසිකිලි කැසිකිලි කරද්දි පවා සිහිනුවණින් යුක්තව වාසය කරනවා. කෙලසොන්ට ඉඩ නොදී මනා දැනීමෙන් යුක්තව මේ දේවල් කරනවා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොත්. ඊළඟට යමක් අනුභව කරද්දි රස විඳිද්දි පානය කරද්දි ඒ ආහාර පාන ආදී ගනිද්දි ඒ හැම දෙයකදීම සිහිනුවණින් යුක්ත වේදේව ගන්නවා. කෙලසුන් වලට ඉඩ නොදී හිතට ඇතුළු වෙන්න ඉඩ නොදී. ඊළඟට
gati thiti nisinni sutti jagriti bhasiti sampajanakari hoti yaddi iddi nisinni indagane iddi athara gati kiyala yaddi thiti nawathila iddi evidagane yaddi hitagane iddi indagane iddi nisinni sutti nidagane iddi jagriti nidivaraddi ඊපස්සේ ජාගරිතේ භාසිතේ කතා කරද්දී ඊපස්සේ තුන්හි භාවෙනි ශබ්දව සිටිද්දී මේ සෑම අවස්ථාවකදීම එයා සිහිනුවණින් වාසය කරනවා හිතට කෙලසුන් එන නොදී මෙන්න මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ සම්පජඤ්ඤ භාවනාවේදී විස්තර කරන්නේ ඒ විදිහට තමයි අර කලින් සතෝ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ සම්පජඤ්ඤ සම්පජානකාරී හෝති කියන මේ භික්ෂුව සම්පජන්ණයෙන් යුත වෙන්නේ කොහොමද කියන එක බුදුරජාන් වහන්සේ විස්තර කළේ. මෙතනදී බුදුරජාන් වහන්සේ තවදුරටත් ඒක දියුණු කරගන්න අවස්ථාවක් හැටියට තවදුරටත් මේ එක ඉදිරියට මේ දියුණු කරගන්න අවස්ථාවක් හැටියට මේ විග්‍රහ කරනවා. කතංච භික්කවේ භික්කු සම්පජානෝ හෝති. කොහොමද භික්ෂුව සම්පජාන ඒ කියන්නේ සිහි නුවණින් යුක්ත වෙන්නේ මනා දැනුම් ඇත්තෙක් වෙන්නේ කියන්නේ සිහි නුවණින් යුක්ත වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ඉද භික්කවේ භික්කුණෝ විදිතා වේදනා උප්පජ්ජಂತಿ මෙහි භික්ෂුවට දැනගෙනම තමන් තුළ වේදනා උපදිනවා කියනවා වේදනා කියවම සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන ඒ සියලු වේදනාවන් දැනගෙනම තමන් තුළ දැන් සාමාන්‍ය කෙනෙකුට හට ගන්න වේදනාවන් පිළිබඳ දැනීමක් නැහෙනේ. ඒ හට ගන්න වේදනාවන් එයාට දැනගෙනම විදිතා උප්පජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ. ඒ වේදනාවන් දැනගෙනම පවතිනවා. විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. ඒවා දැනගෙනම අභාවයට අස්තේට නැති වී යනවා. අස්තේට යනවා. වේදනාව විතරක් නෙමේ විදිහට අස්තේට යන්නේ. මේ හටගෙන පවතිලා නැතිව යන්නේ විදිතා විතක්කා උප්පජ්ජಂತಿ දැනගෙනම විතර්කයන් උපදිනවා විදිතා උපට්ඨහಂತಿ දැනගෙනම විතර්කයන් පවතිනවා දැනගෙනම විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ දැනගෙනම ඒ විතර්කයන් අස්තේට අභාවයට නැතිවී යාමට පත් වෙනවා වේදනාව වගේ විතර්කයන් විතර්කයන් ඊළඟට විදිතා සංඥා උප්පජ්ජಂತಿ දැනගෙනම සංඥාවන් උපදිනවා මේ සීලු දැන් මේ වේදනාවන් ඒ වගේම විතරකයන් සංඥාවන් කියන මේ සියල්ලම ස්පර්ශපත්තියෙන් හටගන්න ධර්මයන් නේ පින්වත්සාන මේවා ඊළඟට මේ විතරකයන් මේ විදිහට උපදිනවා දැනගෙනම පවතිනවා ඒ වගේම අස්තේට අභාවයට නැති වී යනවා ඒ වගේම තවත් දෙයක් දැනගෙනම උපදිනවා මොනවද සංඥා හඳුනා ගැනීම දැනගෙනම උපදිනව දැනගෙනම උපට්ඨහಂತಿ පවතිනව විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ දැනගෙනම මේවා අභාවයට නැති වී යාම කරා යනවා ඒවං කෝ භික්කවේ භික්කු සම්පජානෝ හෝති මෙන්න මේ විදිහටයි භික්ෂුව සම්පජානකාරී වෙන්නේ සම්පජන්නේන් සිහි නුවණින් මනා දැනුම් ඇතුව වාසය කරන්නේ දැනගැනීමකින් යුතුව නුවණකින් යුතුව වාසය කරන්නේ භික්ෂුව මෙන්න මේ ආකාරයෙන් කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. මේ දේශනාව විස්තර කරනවා. විස්තර කරනවා. ඒ කියන්නේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ වේදනා සංඥා නැමෙ වේදනා විතර්ක සංඥා නේද? එහෙමයි ස්වාමී. මේ තුනම මේ හටගද්දිම දන්නවා කියන්නේ. දන්නවා. විදිතා අවබෝධයෙන්ම දැනගෙනම නුවණක් එතකොටනේ. ඉතා බලවත් තියුණු නුවණ. එතකොට ඒ වගේම මේ පවතිද්දි දන්නවා මේ දැන් විදිතා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති කියන්නේ තමයි තුල පැවැත්ම දැන් මේ වේදනාව විදි සංකත ධර්මයක ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නේද? උපාදෝ පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතිද්දි වෙනස් වෙනවා. දැන් ඒක මේ දන්නවා මේ මේ නුවණ තියෙන මේ විදිහට නුවණ ආවහම මේක තේරෙනවා. එහෙම මේ වේදනාව මේ ආවේ මේ වේදනාව පවතින්නේ මේ වේදනාව අභාවයට ගිහී කියලා. එහෙමයි. විතර්කයක් එහෙමයි. එහෙමයි. විතර්කයක් එද්දිම දන්නවා මේ විතර්කයේ තියෙන්නේ තියුණු සිහිය තියුණු නුවණ නේද? එහෙමයි.
සංඥාවත් එහෙමයි. එහෙම මේ විදිහට මේ සම්පජානීන් වාසය කරපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්ද ස්වාමීන් වහන්සේ. මේ විදිහට මේ සම්පජානීන් සිහියෙන් වාසය කරලා උන්වහන්සේ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරපු භික්ෂූන් අතර අග්‍රයි කියලා පෙන්වන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාව අපට මොන ගහෙනවා මේ අංගුත්තර නිකාය දේශනාවක. එතනම ලස්සන දේශනාවක්. ඒ දේශනාව අපි මෙතනදී සිහිපත් කරගත්තොත් හොඳයි කියලා පෙන්වන ස්වාමීන් වහන්සේ අපිට හිතෙනවා. එහෙමයි. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නන්ද ස්වාමීන් වහන්සේ මේ අග්‍රයි කියනවා. මැනවින් මේ කුල පුත්‍රයෙක් කියනවා නම් කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නන්ද ස්වාමීන් වහන්සේට කියන කුල පුත්තෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදේ. කුල පුත් ඒ කියන්නේ ඉහළ කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්නේ නන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ඥාති පුත්‍රයානේ මේ සුළු මෑණියන් වහන්සේගේ පුතා. ඒ රාජ කුලේ බලවත් භික්කවේ නන්දං සම්මා වදමානෝ වදේ. බලවත් කෙනෙක් කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ මලනුවන්. බලවත් කෙනෙක් කියනවා නම් මේ නන්දයන්ට කියන්න තියෙන කියන. පාසාදිකෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදේ. අනිත් අයට ප්‍රසාදය ඇති කරන ලස්සන කෙනෙක් කියනවා නම් නන්දයන්ට කියන්න තියෙන කියන. ඒ වගේම තිබ්බ රාගෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදේ. බලවත් රාගය ඇති වෙන කෙනෙක් කියනවා නම් කියන්න තියෙන්නේ නන්දයන්ට කියන. තිබ්බ රාගය. ඔව් අපිට මතකයි ස්වාමීන් වහන්සේ මේ රාගය කොතරම් ඇති වුණාද කියන්නේ ගිහි ගෙදර යන්න පවාර කල්යාණ ජනපද කල්යාණ සිහිපත් වෙලා මේ නන්ද ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සෝදානම් වෙලා බුදුරජාන් වහන්සේ අර ඉර්ධි බලයෙන් මේ දිව්‍ය ලෝකෙකින් ගිහිල්ලා මේ දිව්‍ය අප්සරාවන් පෙන්වලා මේ දිව්‍ය අප්සරාවන් ඔබට මේ අරන් දෙනවා කියලා අප වෙලා ඊට පස්සේ බඹසරට ඇලුම් කරලා නන්ද ස්වාමීන් වහන්සේ බේරගත්තේ. මේ බුදුසසුනේ අග්‍ර තනතුරක් ලබන කෙනෙක් කියන්න ගිය තොර නේද? ඔව් ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර තැනටපත් වෙන්න පෙන තිබුණු මේ නන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ විදිහට මේ යන්නේ ගියේ ඒ අවස්ථාවේදීනේ. එතකොට පෙන තියෙන කෙනා මේ විදිහට මේ අකුසල් වලට වසඟව වාසය කරන තත්ත්වයක් තියෙනවා මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටපු හින්දා නන්ද ස්වාමීන් වහන්සේව මහා කරුණාවෙන් බේරගත්තා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ බුදු නිතින් දැකලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්ද ස්වාමීන් වහන්සේට ඉතින් ඒ අර විදිහේ අර කුල පුත්‍ර භාවය නිසා අර කුලවත් භාවය නිසා බලවත් භාවය නිසා අර ප්‍රසාදනීය භාවය නිසා ඒ වගේ නෙමෙයි මේ නන්ද ස්වාමීන් වහන්සේ තුළ මේ කියන්නා වූ මේ බුදු ශාසනයේ මේ උන්වහන්සේ තුළ මේ අග්‍ර තානාන්තර ආදී මේ දියුණුවීම ලැබුණේ උන්වහන්සේ තුළ මේ ඇති වෙච්ච මේ ගුණ ධර්ම නිසා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නන්ද ස්වාමීන් වහන්සේ තුළ තිබ්බ සුවිශේෂී ගුණ මොනවද? නන්ද ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවර කරගත්තා කියන හොඳට. කියන්නේ උන්වහන්සේ මේ උන්වහන්සේ යම් පෙරදිග දිසාව බලන්න හිතුණා නම් උන්වහන්සේ හොඳට සබ්බං චේතසා සමන්නාහරිත්වා නන්දෝ පුරත්තිමන් දිසං ආලෝකේති. මුළු හිතම යොමු කරලා ඒ පෙරදිග දිසාව බැලුවා කියනවා. බලද්දී උන්වහන්සේ කල්පනා කළා කියනවා මේ විදිහට මගේ පෙරදිග දිසාව බලද්දී මගේ හිතේ අභිජ්ජාව දුම්නස ඇති වෙලා මේ පාපී අකුසල් ඇති වෙලා මගේ හිත කිලිටු වෙන්න එපා කියන චේතනාවෙන් අපේක්ෂාවෙන් උන්වහන්සේ මේ මුළු හිතම යොමු කරලා උන්වහන්සේ සිහියෙන් නුවණින් ඒ පෙරදිග දිසාව සිහිනුවණින් යුක්තව බැලුවා කියන්නේ. ඒ සිහිනුවණ උපදවාගෙන අර දැන් සම්පජාන භාවනාවේදී අපි ආලෝකිතේ විලෝකිතේ සම්පජාන අනේ සම්පජන්නේ තමයි එතරදී උන්වහන්සේගේ ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතිහෙ තත්ත සම්පජානෝ හොති කියන. ඒවම් මේ පුරත්තිමන් දිසං ආලෝකයතෝ න අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්ම අන්වාස විස්සන්ති. මේ විදිහට මම මේ පෙරදිග දිසාව බලද්දී මගේ පසුපස මේ පාපී අභිජ්ජා දෝමනසාදී පාපී අකුසල ධර්මයන් ලෝබඳින්න එපා කියන චේතනාවෙන් උන්වහන්සේ පෙරදිග බැලුවා කියන. ඒ විදිහටම උන්වහන්සේ බටහිර ඒ වගේම උතුරු දකුණු කියන දිසාවන් උඩ බැලීම යට බැලීම ආදී සියලු දිසාවන් බැලීම කළා කියනවා. ඒක උන්වහන්සේගේ සම්පජානයයි කියන. ඒ වගේම උන්වහන්සේ
ආහාරයේ පමණ දැන වැළඳීම භෝජනයේ මාත්‍රාඥ බව උන්වහන්සේගේ විස්තර වෙනවා මේ උතුම් දේශනාවේදී. එහෙමයි සනස. ඒ වගේම උන්වහන්සේ ජාගරියාණ යෝගී නිදිවරමින් භාවනා කරපු ආකාරයත් පින්වස්සානස මේ දේශනාවේදී විස්තර වෙනවා. අපිට වැදගත් වෙන මේ උන්වහන්සේගේ සති සම්පජන්ණේ අපි මේ කතා කරන්නේ සතු සූත්‍රයට අදාළ කොටස. අදාළ කොටස මේ දේශනාවේදී විස්තර වෙනවා. තත්ත්‍රිදම් භික්කවේ නන්දස්ස සති සම්පජඤ්ඤස්මින් හෝති. මේ නන්දයන්ගේ සති සම්පජඤ්ඤේ මෙන්න මේ ආකාරයයි කියනවා. ඉද භික්කවේ නන්දස්ස විදිතා වේදනා උප්පජ්ජಂತಿ. එතකොට නන්ද ස්වාමීන් වහන්සේට විදිතා දැනගෙනමයි වේදනාවන් ඉපදිලා තියෙන්නේ. විදිතා උපට්ඨහಂತಿ දැනගෙනම මේ වේදනාවන් උන්වහන්සේ තුළ ඉපදිලා පැවතිලා තියෙන්නේ. විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. දැනගෙන මස්තේට අභාවයට ගිහිලා තියෙන්නේ නැති වෙලා ගිහිලා තියෙන්නේ. එතන මේ සතෝ සූත්‍රයේදී අපි මේ කතා කළ කාරණාව. ඔව් ඒ විදිහටම උන්වහන්සේ සිහි නුවණ පවත්වලා තියෙනවා සති සම්පජඤ්ඤේ. ඒ වගේම විදිතා සංඥා උප්පජ්ජಂತಿ. විදිතා විතක්කා උප්පජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. විදිත දැනගෙනම විතර කියන්නේ ඉපදිලා දැනගෙනම පැවතිලා දැනගෙනම නැති වී යාම වෙලා තියෙනවා. මේ වගේම සංඥාවන් දැනගෙනම ඉපදිලා දැනගෙනම පැවතිලා දැනගෙනම නැති වී යෑම වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ ආකාරයට උන්වහන්සේගේ සති සම්පජන්ණ පවත්වලා තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඉතින් නන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය රැකගත් දොරටු ඇතුව ඒ වගේම ආහාරයේ පමණ දැන වැළඳීමකින් ඒ වගේම ජාගරියාණ යෝගීන් යුතු සති සම්පජන්ණෙන් යුක්තව උන්වහන්සේ පිරිසුදු පිරිපුන් වූ බඹසරක් උන්වහන්සේට මේ ගත කරන්න පුළුවන් වුණා කියන බුද්ධ ශාසනය තුළ අර විදිහට අඩපණ වෙලා හිටියට උන්වහන්සේට මේ විදිහේ මේ ගුණධර්ම ඇති කරගත්තු නිසා බුද්ධ ශාසනය තුළ පිරිසුදු බඹසරක් අන්තිමේට ගත කරන්න පුළුවන් වුණා කියලා බුදුරජාන් වහන්සේ මේ නන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේ විස්තර කරනවා. එතකොට මේ සතෝ සූත්‍රයේ පෙන්වා දෙන මේ සති සම්පජන්නේ මනාකොට මෙති කරගත්තු පින්න ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ නන්ද ස්වාමීන් වහන්සේ අපට පෙන්වා දෙන්න පුළුවන් පින්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ මේ ඉන්ද්‍රිය කුත්තද්්වාරයේ ඇති ඉන්ද්‍රිය සංවරයේ ඇති ස්වාමීන් වහන්සේලා අතර අග්‍ර තනතුර ලැබපු ස්වාමීන් වහන්සේ වුණානේ. එහෙමයි පින්න ස්වාමීන්. එතකොට ඉන්ද්‍රිය සංවරයට බොහෝ සෙයින් උපකාර වෙනවා මේ සති සම්පජන්නේ. එහෙමයි පෙනසන්න. භාගතුන් වහන්සේ අර කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ ඇහිලා ශ්‍රද්ධාව හට අරගෙන යෝනිසෝ මනසිකාරයට එන කෙනා ඊළඟට එන්නේ සති සම්පජන්නේට කියලා අදාළා. පෙනසවන්නස ඒ සති සම්පජන්නේ උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරයට. ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතයත් සතර සතිපට්ඨාන අපි මේ කතා කරන සතර සතිපට්ඨානය දිනු කරගෙන බොජ්ජංග 7 අවබෝධය ඇති කරන අංග 7 දිනු කරගෙන විද්‍යා විමුක්ති කරයන්ට උපකාර වෙනවා. එහෙනම් අපිට මේ සූත්‍ර දේශනා දෙකක් අපි කතා කළා මේ සතෝ සූත්‍රයත් ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ විසින් මේ නන්ද සූත්‍රය අංගුත්තර නිකායේ. ඒතරේ යම් කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයට එන්න බොහෝ සෙයින් උපකාර වෙනවා මේ සිහිය මේ නුවණ මේ විදියට පුහුණු වෙන්න පුළුවන් නම්. ඉතින් භාගතුන් වහන්සේගේ අවවාදී අනුශාසනාවත් එයයි. සීයෙන් සිටීමත් නූනන් සිටීමත්. ඉතින් ඒ නිසා මේ බොහෝසෙයින් ඉදරං සංවරකම් කර ගන්නට උපකාර වන මේ සම්පජානීය ගැන පින්න ස්වාමීන් වහන්සේ අපි සම්බුදු වදන පුටා දක්වමු. දැන් අපිට මේ ආතාපි සම්පජාන සතිමා කියන එක මේ හැම දේශනාවකම වගේ තියෙනවා දකින්න ලැබෙනවා. මේ සම්පජාන භාවනාව ගැන තියෙනත් නිතර අපිට බොහෝ දේශනාවන් මුල ගැහෙනවා මේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ඒ වදන් අපිට හුරුයි. ඉතින් අපිට මේ නිතර ඇහෙන්නේ නැති මේ සම්පජානේ මේ නුවණ ගැන කියවෙන පින්න ස්වාමීන් වහන්සේ මේ කොටස මේ නන්ද සූත්‍රයේ මේ දැන් අපි අද කතා කළ මේ සතෝ සූත්‍රයේ තියෙන මේ කොටස් අපි එහෙමනම් පින්න ස්වාමීන් වහන්සේ උපුටා දක්වමින් සජ්ජහනා කරමු. ගුරු දෙවියන් වහන්සේගේ සිංහල පරිවර්තනයත් ඒ සම්පජාන කොටස උපුටා දක්වමු. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ කොටස පවසනසේ. කතංච භික්ඛවේ භික්ඛු සම්පජානෝ හෝති. මහණෙනි,
භික්ෂුව මනා දැනුමින් යුතුවන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛුනෝ විදිතා වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. මහණෙනි, මෙහිලා භික්ෂුව තුල විඳීම් දැනගෙනම උපදී, දැනගෙනම පවතී, දැනගෙනම නැතිවෙයි. විදිතා විතක්කා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. විතර්ක දැනගෙනම උපදී, දැනගෙනම පවතී, දැනගෙනම නැතිවෙයි. විදිතා සංඥා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. සංඥා දැනගෙනම උපදී, දැනගෙනම පවති, දැනගෙනම නැතිවෙයි. ඒවං කෝ භික්කවේ භික්කු සම්පජානෝ හෝති. මහණෙනි, මෙසේ භික්ෂුව මනා දැනුමෙන් යුතුවන්නේ වෙයි. සතෝ භික්කවේ භික්කු විහෙරෙය සම්පජානෝ අයං වෝ අම්හාකං අනුශාසනීති. මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා මනා දැනුමින් යුක්ත වසන්නේ වෙයි. මේ ඔබට අපගේ අනුශාසනය. දැන් බලන්න පින්වත් ස්වාමීන් වහන්සේ, මේ දේශනාව පටන් ගත්තෙත් ඒ විදිහටමයි. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ අවසානයේ කිව්ව? සතෝ භික්කවේ භික්ඛු විහෙරේ සම්පජානෝ. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සිහිය, මේ නුවණ විස්තර කරලා මනාකොට ඒ විදිහටම අයං වූ අම්මාකං අනුශාසනය කියලා නැවතත් එය අවසන් කරනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනා ක්‍රමය මුල මැද අග පිරිසිදු, අර්ථ සහිත, මුළුමනින්ම පිරිපුන් මේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු වදනයි අපි ශ්‍රවණය කළේ. පින්න ස්වාමීන් වහන්ස, සතෝ සූත්‍රය අපි කතාබස් කරලා, නන්ද සූත්‍රයේ කතාබස් කරලා, අපි හැම දෙනාගේම ජීවිතයට අමාමා නිවනට උපකාර වන, මේ ඉන්ද්‍රිය සංවරයට උපකාර වන උතුම් සම්බුදු වදන් අපි ඒ දැනගත්තේ. එතකොට ඒ පින්වත් නන්ද ස්වාමීන් වහන්සේ මේ බුදුසසුන ඉන්ද්‍රිය සංවර කරගත් භික්ෂුන් අතර, ඉන්ද්‍රිය ගුත්තද්වාර භික්ෂුන් අතර අග්‍ර භික්ෂුන් වහන්සේ බවට පත් වුණා. ඉතින් ඒ වගේ මේ ආයතන හයට බාහිරින් ලැබෙන අරමුණු වලට යට වෙන්නේ නැතුව ඉන්ද්‍රයන් සංවර කර ගන්නට මේ උපකාර වෙන මේ උතුම් සූත්‍ර දේශනාව, සතෝ සූත්‍ර දේශනාව අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සාකච්ඡා කළා. සම්බුදු වදන කෙරෙහි ඉතාම පැහැදීමෙන් පින්න ස්වාමින් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවෙන් අපි රැස් කළ පින අපි හැම දිනාටම අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ උතුම් පුණ්‍ය ධර්මය දැක බලා සතුටු වෙත්වා, සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ විතරක් නෙවෙයි පින්වත් ස්වාමින් වහන්ස, පරදතුප සත්වයන් හටද මේ පින් ලැබේවා, එයාගේ පරලෝ ජීවිතය සැපවත් වේවා. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය, මේ සැඟවිලා තිබුණු අසිරිමත් බුද්ධ වචනය මේ යුගයේ ඉපදුණු අපිට ඉතාම හොඳින් තෝර ගන්නට, වටහා ගන්නට මම්පෙත් හෙලිපෙහෙලි කළ ගුරුදේවයන් වහන්සේ, පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් ලැබේවා. ඒ වගේම සිල් ස්වාමින් වහන්සේලාටත් මේ පින් ලැබේවා. ශ්‍රද්ධා රූපවාහිනී, ශ්‍රද්ධා ගුවන්විදුලි කටයුතු කරන හැම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ස්වාමින් වහන්සේ, ගුරුදේවයන් වහන්සේ මුල් කරගෙන ඔබ අප හැම දෙනාට, දෙවනි ශ්ලෝක සිල් දෙනාටම සැපත පිණිස, අමාමා නිවන් සැපත බොහෝ දුර නොවීම පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.